සාදරයෙන් පිළිගන්නවා දත්ත ඔයිටි.lk YouTube channel එකට. ඉතින් ඔයා දන්නවා ඇති සිංහල ටයිප් කරද්දි ඔයාට සමහර අකුරු හරියට කම්පියුටරකින් ටයිප් කරගන්න බෑ. ඒ කියන්නේ සමහර ෆොන්ට් වලට ඒ අකුරු ටයිප් කරගන්න හරියට බැරි වෙනවා. ඉතින් ඒක මගහරවා ගන්න ඒ වගේම ඒකට විසඳුමක් විදියට ඔයාගේ කම්පියුටරයකටම Windows install කරද්දි software එකක් install වෙනවා. ඒ software එක පාවිච්චි කරලා අද අපි සිංහල ටයිප් කරන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ හරි විදිහට ටයිප් කරන්න කියලා. ඉතින් මම මේ විදිහට Photoshop එක ඕපන් කරන් ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඔය Word එක Photoshop එක වගේ දේවල් වල ටයිප් කරනවා. ඉතින් මම මේ විදිහට Photoshop එක ඕපන් කරලා ඔයාලට පෙන්නන්න. දැන් මම මෙතනින් select කරන් ඉන්නේ FM ගැමුණු කියන font එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට මම මේක මතාගෙන මේකේ අල් රයන ටයිප් කරනවා. මම විතර රයන ටයිප් කළා. ඒක හල් කරාම පස්සේ ඔයාලට පේනවා ඇති අල් රයන ටයිප් උනේ හරි විදිහට නෙවෙයි. ඉතින් අල් රයන ටයිප් කරන්න නම් ඔයාට මේක මේ විදිහට ටයිප් කරලා බෑ. ඒ වගේම තමයි මම මේක වියන්න ටයිප් කරන. ඉතින් මම මේ වයන්නට මේ විදිහට වියන්න ටයිප් කරන්න හදපුවම ඒකත් ඔයාට පේනවා වයන්නට උඩින් තමයි මේක ටයිප් වෙන්නේ. ඉතින් අපිට සාමාන්‍ය වියදම් කියලා වගේ වචනයක් ගහ ගන්න આવොත් මෙන්න මේ විදිහට මේක ටයිප් කරගන්න බැරි වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. මේකදී අල් මයන්නත් අපිට ටයිප් කරගන්න බෑ. හරි අල් මයන්න නෙවෙයි මේ විදිහට වැටෙන්නේ. ඉතින් ඒ වගේම දු යන්න ටයිප් කරගන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් අකුරු ටයිප් කරගන්න බෑ. ඉතින් මට මතක ටික තමයි මම ඔයාලට මෙතනදි පෙන්වුවේ. ඉතින් මම කියලා දෙන්නම් අද කොහොමද මෙන්න මේ හැම ෆොන්ට් එකකම තියෙන හරිම අකුරු ටික අපි ටයිප් කරන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ දැන් අපි බලමු කොහොමද මේ මේ හරි විදිහට ටයිප් කරන්න කියලා. මුලින්ම ඔයාගේ කම්පියුටර් එකට මෙන්න මේ software එක තියෙනවද කියලා බලන්න. ඉතින් අනිවාර්යයෙන් මේ software එක තියෙනවා. මේකේ නම තමයි character map කියන software එක. ඔයාලට පුළුවන් මේක search කරලා මේ විදිහට open කරගන්න. ඉතින් character map එක කියන්නේ ඔයාගේ දැනට දාලා තියෙන, කියන්නේ ඔයා දැන් Photoshop එක නම් පාවිච්චි කරන්නේ, කියන්නේ ඔයා දැන්ට run කරන software එකට අදාළව ඔයා දාලා තියෙන මෙන්න මෙතන තියෙන font එක. ඒ කියන්නේ ඔයා මෙතන FM ගැමුණු ඒ වගේම ඉස්කෝලේපත වගේ font එකක් දාගෙන හිටියොත් ඔයා සිංහල ටයිප් කරද්දි ඒ ෆොන්ට් එකට අදාළව තමයි මේ character map එක ඕපන් වෙන්නේ. ඉතින් මේකේ ඔයාලට අකුරු ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි බලමු මේක පාවිච්චි කරලා කොහොමද අපි Photoshop එකේ නැත්නම් ඔයාගේ Word එකේ ඕනිම එකක හරි අකුරු ටයිප් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මම මුලින්ම මේකෙදි ටයිප් කරලා පෙන්නන්නම් අල් මයන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අකුරු ගොඩේ අල් මයන්න තියෙනවා මෙන්න මෙතන. මවුස් පොයින්ටර් එකෙන් ඔයාලට පේනවා ඇති මම ක්ලික් කරාන් පස්සේ ඒක මේ විදිහට ලොකු වෙලා පෙන්නනවා. ඒ වගේම තමයි මම මේකේදී අල් මයන ටයිප් කරලා පෙන්නනම් කොහොමද අපි ටයිප් කරාදී මේක ටයිප් වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් උඩ බෝල්ඩ් වෙනා වගේ විතරයි පේන්නේ. අල් මයන හරිය විදිහට පේන්නේ නැහැ. ඉතින් ඒක ටයිප් කරගන්නේ අපි මෙන්න විදිහට character map එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන අල් මයන සිලෙක්ට් කරන්න මේ විදිහට ලොකුවට පෙන්නනවා. ඔයාලට පුළුවන් ඒක මේ විදිහට arrow keys වලින් මාරු වෙන්න උඩට පල්ලෙහාට දෙපැත්තට. ඉතින් මේ විදිහට අල්ම යන්න සිලෙක්ට් කර ගන්න ඕනේ අපි. ඉතින් අල්ම යන්න මෙන්න මෙතන තියෙනවා. ඒක මේ විදිහට සිලෙක්ට් කරගත්තා. සිලෙක්ට් කරගත්තට පස්සේ characters to copy කියලා මෙන්න මෙතන වැටෙනවා අල්ම යන්න. ඉතින් ඒක copy කරගන්න මෙතනින්. ඊට පස්සේ ඔයාලට තියෙන Photoshop එක නැත්තම් ඔයාගේ Word එකට ඇවිල්ලා මේ විදිහට අදාළ text එක තියෙන ඕනේ තැන click කරන්න. click කළා මේකදී ඔයාලට පුළුවන් මේ විදිහට right click කරලා paste කරන්න. ඒ වගේම තමයි මම මේක බැක් ස්පේස් කරගන්නවා. නැත්තම් ඔයාලට පුළුවන් කීබෝඩ් එකේ ෂෝට් කට් එකක් තියෙන Ctrl V එක ප්‍රෙස් කරන්න. ඉතින් මේ විදිහට හල්ම යන ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට මේකෙදි රියන්න ටයිප් කරලා පෙන්නනවා. මේ විදිහට රයන්න ටයිප් කළා. මේ විදිහට දාපුවම ඔයාලට පේනවා ඒක හරි විදිහට ටයිප් වෙලා නැහැ. රයන්න වහගෙන තමයි මේ විදිහට ටයිප් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ character map එකෙන් ඒක හොයාගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා රියන්න. ඉතින් මේක ලොක් කළා. ඔයාලට පුළුවන් සිලෙක්ට් කරගන්න මේනු එක. ඊට පස්සේ කොපි දෙන්න. කොපි දීලා ඔයාලට පුළුවන් අදාළ තැන Ctrl V ඔබල paste කරගන්න, නැත්නම් right click කරලා paste කියන එක දෙන්න. හරි. ඒ විදිහට තමයි අපි මේ අදාළ සිංහල අකුරු ටයිප් කරගන්නේ. මෙන්න මෙතන තියෙනවා ඔයාලට වියන්න ඒ වගේ පොඩක් අමාරු ඒවා හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයා YouTube thumbnail එකක් හදද්දි, photo එකක් හදද්දි මේවා ගොඩක් වැදගත් වෙනවා. අපි නිකම්ම ටයිප් කරපුවම පස්සේ ඒක හරි විදිහට ටයිප් වෙලා නැහැ බලන් කෙනාට තේරෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මන් දු යන්නත් මේක ටයිප් කර ගන්නවා. ඉතින් ඔයාලට පේන්නේ දැන් වියන්න දු යන්න දෙකම එකපාර වැදුණා. ඒකට හේතුව මෙතන වියන්නක් තිබු එක. ඒකට ඔයාලට පුළුවන් මෙතනින්
බැක්ස්පේස් කරලා කොපි කරන්න නැත්නම් ඔයාලට පුළුවන් මේකට කොපි වුණාන් පස්සේ මේක බැක්ස්පේස් කරන්න. ඉතින් මම මෙතන විදුලිය කියලා ටයිප් කරන්නම්. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට සමහර අකුරු වලට මේක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි විදිහට ටයිප් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සිංහල හරි අකුරු ටයිප් කරගන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති. දැන් ඔයාලට මම මේකම ටයිප් කරලා පෙන්නනම් සාමාන්‍යයෙන් ටයිප් වෙන විදිහ. ඉතින් ඔයා හොඳට බලාගෙන ඉන්න මේ වයන්නට කියන්න දාපම වෙනස් වෙන හැටි. ඒ වගේම දුයන්න මෙතන මම විදුලිය කියලා ටයිප් කරනවා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ දෙකේ වෙනස. මම ඒක පොඩ්ඩක් සයිස් එක රිසයිස් කරලා පෙන්නන්නම්. හරි. ඔයාලට පේන ඇති දැන් අපි හරියට ටයිප් කරපු එක. ඒ කියන්නේ අපි කැරක්ටර් මැප් එකකින් බලාගෙන ටයිප් කරපු එක අපිට ඕනි අකුරු මෙන්න මේ විදිහට ටයිප් කරගත්තේ විදිහ. ඒ වගේම තමයි අපි නිකන් ටයිප් කරා නම් මෙන්න මේ විදිහට තමයි අපේ ටෙක්ස්ට් එක ටයිප් වෙන්නේ. ඉතින් යාළුවනේ මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම කැරක්ටර් මැප් එක ඔයාට පුළුවන් මෙන්න මේ සර්ච් එකේ සර්ච් කරලා ගන්න. සර්ච් එක ක්ලික් කරලා මේ විදිහට ටිකක් ටයිප් කරද්දි මේක එනවා. එහෙම නැත්නම් ඔයා මේ සම්පූර්ණයෙන් ගහන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන වැටෙනවා පින් ටු ටාස්ක් බාර් කියලා. ඉතින් ඔයාට ඒක දෙන්න පුළුවන්. එතකොට මේ විදිහට ටාස්ක් බාර් එකට දා ගන්න පුළුවන්. හදිසි ඕන නම් ක්ලික් කරලා එතනින් ඕපන් කරගන්න. නැත්නම් print to start කියලා දාගෙන ඔයාට පුළුවන් මේ විදිහට start එක ක්ලික් කරලා එතෙන්ටත් මේක ගන්න. ඉතින් ඔයාට පේනවා ඇති මෙතන character map එක අපිට අලුතෙන් පින් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් සර්ච් කරන්න. සර්ච් කරලා ඕපන් කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් මේකෙදි හැම ෆොන්ට් එකක්ම තියෙනවා. ඉතින් ඔයා දැනට පාවිච්චි කරන ෆොන්ට් එක තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් ඔයාට මේ අනිත් ෆොන්ට් වලිනුත් බලා ගන්න පුළුවන් අදාළ අකුරු මෙන්න මේ විදිහට. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අදට ගිහින් එන්නම්. සුබ දවසක්.